කට්ටියක්. මම ඇත්තටම හරි සතුටුයි. අමුතුම කට්ටියක්. මම හිතන්නේ මෙයාට කරන්න බැරි දෙයක් නෑ ජීවිතේ. මෙහෙ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්නේ හරි අමුතුම මේ කට්ටියක් ඇත්තටම. මට ආරංචි ඩේ නයිට් උත් කරනවා නේද කට්ටිය. කියන්නේ ඒ වගේ තින් ඇම්බිෂස් වෙයි ධර්මයටත්. එහෙම ස්පිරිට් එකක් ඕනේ ධර්මයට. අපේ ලංකාවේ දැන් අපේ ජර්මන් හාඳුරු කිව්වේ ලංකාවයිගේ අඩුව තමයි. ඒගොල්ලන්ගේ ශ්‍රද්ධාව දින අපේ ස්වාමි මාස්ලා ගැන කිව්වේ අපිට එදා ස්වාමි මාස්ලා ටික එකතු වුණාම අපේ ලංකාවේ ස්වාමි මාස්ලාගේ ඒ කියන්නේ ස්වාමි මාස්ලා කොහොම පිරිසගෙත් ඔය ස්වභාවය තියෙනවා. මේ ශ්‍රද්ධාවේ මේවා තියනලු ශක්තිය නැහැ කියලා කිව්වා. ඒ වගේ අර සුද්ධංගේ ශක්තිය අපිට තියෙනවනේ. හැබැයි සීල් රකින්න එක පාවිච්චි කරන්න වටිනවා. නිවන් දකින්න එහෙම. ඒක කරොත් හොඳටම යන්න පුළුවන්. නිකන් නැලවි නැලවි භාවනා කරන්නේ නැතුව, හරි ප්‍රතිපatti කරන්නේ නැතුව කොන්ද කෙලින් ජීවිතය අතහැරලා ඒ වගේ නිකන් ස්පිරිට් එකෙන්. ඇත්තට මම පතනවා මේ ඉන්න කාලේ මටත් එදා මේ මොකද ඒ රටවල ලිද්දි ධර්මයේ මතුණා වගේ මේ පිංගුතුන්ලටත් හොඳටම මේ ධර්මයේ මේ ආපු ගමනේ මේ රටේ ඉන්න කාලේ ඒව මතු කරගෙන අනිවාර්යයෙන්ම සංසාරේ පුණ්‍ය බලය, පාරමී බලය මේ උතුම් නිවනට යන මඟ මතු කරගන්න ලැබෙන්න. ඒ වගේම මෙතෙ දවස් ටිකේ ඊයේ විශේෂම රිට්‍රීට් එකේ ඒ වගේ මොන හරි හිත සෑල්ලු කරගන්න එකත් ධර්මය, ඒ කියන්නේ භාවනාවක් වගේ. ඒකෙන් තමයි බැඳිලා ඉන්න දෘෂ්ටි, ඒ වගේම වැරදියට නෙගටිව්ලි හිතන විදි දුරු කරගෙන ඇති කරගත්ත කුසල්, ඒ ඔක්කොම තමයි දෙමව්පියෝ, ඥාති, මෙතෙන්ට එන්න බැරි වෙච්ච කට්ටිය, වටපිටාව වින සියලු දෙනා, ලෝක පුරාමින මිනිසයන්, සත්‍ය ලෝකයේ අවිචේ ඉඳන් දේව බ්‍රහ්ම ලෝක දක්වා සියලු ලෝතලවල සත්‍යයන්ට ඒ පුණ්‍ය බලය අනුමෝදන් වෙත්වා. මං හිතන්නේ විශේෂයෙන්ම පොඩි පොඩි ගැටලු හරි තියෙන කට්ටියන්ටත් පුළුවන්. හැබැයි පින්වතුනි, මං කිව්වා එදත් තමන් පවිත්‍ර වෙනකොට තමන්ට ප්‍රශ්න දැනෙන්නේ නැති තත්ත්වයක් එනවා. ඒ පවිත්‍රභාවය මතු කරගන්න ඕනේ. තමන් හිතන විදියෙන් මේ ඔක්කොම වෙලා තිනේ හොඳට කියලා හරි එහෙම හිතන පොසිටිව් හිතන විදියව මතු කරගෙන කවදාක්වත් මූණ ඇඹුල් වෙලා ඉන්න දෙන්න එපා පින්වතුනි. ඒක බොරුවට රඟපාන්න බෑ. හැබැයි ඒක හිත ඇඹුල් වෙන්නේ නැද්ද නැතුව හිත හැම වෙලේම පොසිටිව්ලි කොහොමද මන් තියාගන්නේ? ඒ කියන්නේ හැමදේම මම ඒක අවබෝධ කරගන්න ඕනේ, වෙන්නේ හොඳට කියලා දැනගන්න ඕනේ. දන්නවද මේ හැමදේම වෙන්නේ හොඳට කියන එකේ ලස්සන කතාවක් ගැන? රජුරෝයි මන්ත්‍රීතුමා ගැන දන්නවනේ? දන්නවද ඒක? ඒතර ඒ කියලා බෑනේ ඒක. මොකද්ද? අර ගෝත්‍රික කට්ටියට අහුවෙලානේ. මේ කට්ටිය කතාව දන්නවනේ දෙන්නේ. නෑ දන්නේවා කියලා හරියන්නේ. ඒ කියන්නේ මගේ වෙච්ච කතාවල් කවුරුත් දන්නේ නැති නිසා තමයි මම මෙහෙමම. හැබැයි ඒවල දැන් පොඩි පොඩි පොයින්ට්ස් තියෙනවා. ඒක ඕනේ හැමදේම වෙන්නේ හොඳට කියලා තමයි කියන්නේ. මෙහෙමයි, හැමදේම වෙන්නේ හොඳට හොඳ චේතනාවල් තියෙන අයට. ඒක ඇත්ත. ඒකේ සත්‍යයක් තියෙනවා. ඔය ජර්මන් ස්වාමීන් වහන්සේට බැරි වුණා කිව්වා මොකද්ද මේ යුනිවර්සිටි එන්ට වෙන්න. මොකද්ද ලැටින් හරි නැහැ කියලා. ඒ කියන්නේ ජර්මනිද්දී. ඉතින් ඒකින්ද බිස්නස් මාර්ග කියලා ඊට පස්සේ ලංකාවට රස්සාවකට වුණා දෙම් ලෝක යුද්ධයට පෙර. ඒ දෙම් ලෝක යුද්ධය ආවම ඔක්කොම යුනිවර්සිටි ඉන්නේ කට්ටියව රික්‍රූට් කරා ආමියකට. ගොඩාක් අය මැරුණා. ඉතින් ස්වාමීන් වහන්සේ පාස් වුණා නම් ඒ දාර එක්සෑම් එක යුනිවර්සිටි යනවා. ඉතින් අපි දන්නේ නැහැ පිංගුතුනි. දන්නවද මේ ඇමරිකාවේ අන්න දැන් මට තව කරුණු ටිකක් එනවා. ඉතින් ඇමරිකා නෙමෙයි මොනවාද බැංගලෝ වල ඉන්න විශේෂඥෙක් ඉන්නවා මේ මොනවාද ඇපෙන්ඩිසයිටිස් වලට. ඒ අර තිබ්බනේ අර මොකද්ද එක මොකද්ද අර මේ සෙපරේට් කරන්න එක නර්ව් එකක් ඔපරේට් කරනකොට මැරෙනවා ඒක කැපිලා. ඒක සෙපරේට් කරන ටෙක්නික් එකක් හරි මොකක් හරි හොයාගත්ත මේ ඩොක්ටර් එයා මේ සර්ජන්. එයා MBBS හතර පාරක් ෆේල් වෙච්ච කෙනෙක්. හිතන්න. ඉතින් පින්වත් මේ ෆේල් වෙලා දැන් නික්කපාඩම් පාස් වෙන කෙනා නිකන් ඔහේ පාස් වෙනවා ඒක. හැබැයි ෆේල් වෙන කෙනා හොඳට මාස්ටර් කරනවා මේ සබ්ජෙක්ට් එක. ඉතින් ඕන ජීවිතයේ ෆේල් වෙනවා කියන්නේ යා ජීවිතය පිළිබඳ මාස්ටර් කෙනෙක් වෙනවා අනාගතේදී. ඉතින් ඒක හැම වෙලේම මතක තියාගන්න තමන්ගේ තමන්ව තමන්ට හිතනවා නම් මේවා අනේ මට මේක කරගන්න බැන්නවා මේක ආයි බාධා එනවා. ඒ කියන්නේ තමන්ගේ මැනික් මතු කරනවා ඒකින්.
ඒක ඉම්පෝටන්ට්. ඒක තේරුම් ගන්න ඕනේ. ඒකට තමයි ලේසි මේ ගමන යන්නේ.